ර්දශ බුදුරජාණන් වහන්සේගේ සිවරක්වේවා උන්වහන්සේ පරිහරණය කරපු නිසීධනයක් වේවා අඳරන සිවරක්වේවා ඒවා අපි ධර්ම හඳුන්න්නන්නේ දාතුන් වහන්සේ හැටියට. අපි කියන්නන්නේෑ බුදු හාහමුදුරන්ගේ සිවර කියලා චීවර දධාතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ නානකඩට අපි ගැනෙ දිය සාටක දාතුන් වහන්සේ. ඒනිසා ඔබ හලඇති අපේ රටේල් කැලනී බුදුරජාණන් වහන්සේ කැලනිියට පන්සීයක් මහරහතන් වහන්සේලා සමඟ වැඩමකරපු එලාවේ පැම් පහසුවෙලා ගොඩට වැඩමකරපු වෙලාවේ උණහන්සේගේ දිය සාටක නානකඩේ. ඒ සිවුර වනපු වෙලාවේ ඒ පරොතේ මත පිහිටිය. බුදුරජාණන් වහන්සේ දැනුන්දුන්න ඒය තැන. චෛත්‍යයක් කිදි කරවන්න. ඒසිවර පිහිට පු මේේ ගල පිහිට තැන චෛත්‍යයක් කිදිකරයි ගොඩ ැලනයේ සවරු දාග බ නමන්ගේ දා සෑයක් කිදි වුණා කිය ලා පීති හා සඳහන්ුවෙන. ඒවගේම තුූ පාරාම මහහා සැෑ පිහිටි තැන. ඒ බදුරජාන් හන්සේ කකු සඳ බුදු හාමුන්දුරුවන්ගේ දබරාධාතුන් වහන්සේ දියගෙනගේ භාජන තැන් පපත්තුුණ කෙළ ති හසසිතියන. ෝනාගමන බුදුරජාණන් වහන්සේගේ නක ැ ත් න කා ශ ප ගු හන්තුරන් පැදිි පටි ාතුන් හසේ න තැන් පත් ේන . අප බදුරජාන් වහන්සේගේ දකුණන් වකුදාතුන් හන්සේ තැන්පත්වෙලා අද තු පාරාම මහස සෑය පිහිටි තැන. එඒවැනි බුදුුවරුන් පරිහරණය කරපු නිසීදනයක් වේවා සිවරක් වේවා. මේ ලෝකයේ බුද්ධශාසනයේ පවතිනතාක් මහා සෑවල් ඉදි කරලා බුදුගුණ සිහිකරමින් වන්දනා කරමින් අප්‍රමාණ පින් දහම් රැස් කරගන්න පුළුවන් තින්ගේ නිසා අදවස මේ ධර්මදේ සනාවිදිියඔබට පැහැදිලි කර දුන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ දරාගෙන හිටියඒ මහා පාන්සකුල චීවරේ. තුන් වතාවක් මහපොලෝ කම්පාාවච්චේ මහා පාන්සකුල චීවරේ. ඒගේ ඒහි බෙක්කු භාාවයෙන් පැවිදි උප සම්පදාව ලබද්ධේ. ඒසිියුරු පිරිකර පහලවීම බුදු කෙනෙක්කුට පමණක් කළහැකි අසිරිමත් පූජාව. බුදුරජාණන් වහන්සේ අබිනිස්ක්‍රමණය කරද්‍යයදා බෝසතානන් වහන්සේ නමක් හැටියට. ගටේ කාර් බ්‍රක්්ම දෙවයන් තමයි යහසිම් මැවිල්ල මුලිම්. ති ඔබේ ජීවිතේතු බ කොයි තරන් සිවරු පූජාක අට පිරිප ර ප ජා කරම ොන තරම් පින්ං කං කරග නැද. කටින පින්කක් තිය නිසා ඔබේ ීවිතේතුළ බ කරනමේ සියලු පින්ංකං ප්‍රාර්ථනා කරන්නව. අපේ ජීවිතවල අපි සිදුකරග සියලු සිවුර පූජා අට පිරි කර පූජා කටින පින්කං ආදීමේ සියල ප ජාව. අපට නිවන්න අවබෝධය පිණිස ධර්මබෝධය පිණිසම උපකාරවේවා වේවාකෙන් අධිෂ්ඨානය ඇතිකරට. දින්නපතා නමුතමු ධර්ම දේශණ අශ්‍රලය කිරීමට වස්සානු ධර්ම දේශණ අපගේ ජටියුප් නෑලිකාව දැන්මත් සබස්ක්‍රයිප් කරන්න බෙලයිකරනය කලික් කරන්න. වස්සාන ධර්මදේශනා ජෝතයප් නාලිකාබොස්සේ ප්‍රචරය වන මෙම සමුදුර ධර්මාණු ශාසනාව වෙනුවෙන් පින් පාර දායිකත්වගෙන කටයුතු කළේ ඉස්රයිලයේ සිට සුමිත්‍රා දළුකඩගේ මහත්මියයි. එතුමියගේ ප්‍රධහන අරමඩවන්නේ පරලෝ සැපත්, D பிரසපயானන්ට பின் அனுமோதன் කිරීමත් රූ நிமල් ரோහණ සොහි ராට සහ සිරිපාල සுதுසිංහ ධබර සාමි පුருෂාට பிரசி சுதுසිංහ பியானானන්ට සහ காலின் மேனிியන්ட்டு விම சுதுසිංහ சචන சுதுසිංහ, காසිங்கම விජீපාலாயா සහ கருணාවති புංච அம்மா ඇතුළු நමින් பர்ලோ සැපත් சலும ஞතீන්ட்டு பின் அனுமோதன் කරමன் ධර්මதானமே பின் கමක්சது கிරීමයි. அது දේශක. වහන්සේ හොරන සීලසවාරණ භික්ෂගිලන් මධ්‍යස්ථානයේ නිර්මාත්‍රවර අතිපූජනීය ගලිකමුුවේ ඥානතීප ස්මීන් වහන්සේ. අවසරයි අපි හාමුතුරුවනේ සමන්තා චක්හවාලිසු අට්‍රා ගච්චන්තු දේවතා සද්දම්මන් මුනිරාඥස්ස සුනන්තු සග්ග මොක්ක දන් දම සාවෙ කාලු අයංබදංත දමසාාවෙ කාලු අයංපදත දම සාවෙ කාලු අයංබදත නමුතස්සේ භගවිතු වරහතු සම්මා සම්බුද්ධස්සෙ නමුතස්සේ භගවෙතු වරහතු සම්මා සම්බුද්ධස්සේ නමොතස්ස භගවතූ වහතු සම්මා සම්බුද්ධස්ස හැම දෙනාටම තෙරවාසන්න ප්‍රාත්ථනා කරමින් අදෝව හැම දෙනෙක්ම ඔබේ ජීවිතේයට ඉතාම වැදගත් ධර්මකාරණාරැ සක්ශ්‍රවනය කරන්න මේ උතුම් ධර්මශ්‍රවනයයක්ක් එකතු වෙලායින්නෙ. තින් අද මේ බණහන් ඔබ හැම දෙෙනටමත් ලක්වාසි ලෝවාසි හැම දෙනාටමත්. මේ උතුම් ධර්මශ්‍රවනය ධර්මාවබෝධය පිණනිසම. නිවන් දොරටුවක් බවට පත්වේවා කෙලපි මුලින්ම ආශිර්වාද ප්‍රාත්ථනා කරනවා. පිංවතුනේ අද මේ ධර්මාණු ශාසනාවිදි අපි කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් දරණ ඒ සුගත චීවරය බුදුරජාණන් වහන්සේ දරාගෙන හිටපු මහා පාන්සකූල චීවරය. මහපොලෝ පවා කීප වතාවක් කම්පාවට පත්වෙච්ච අදටත්. ඒත් මහා පාන්සකූල චීවරේ දරාගෙන බුදුරජාණන් වහන්සේගෙන් ඒ සවුර දරන්න පින ලැබුණේ කල් පනුවෙකට පෙර මහා පිංකමක් කරපු මහාකාශප මහරහතන් වහන්සේට. ඒ පිංකම ඒ වගේ මහාකාශප මහරහතන් වහන්සේගේ දේහේ අදටත් ගල් පරවත තුනක් මැද්දේ. උුහන්සේ පිරිනිව පාන්‍ය බදුරජාණන් වහන්සේ දරාගෙන හිටපු සුගත ජීවරය දරාගෙන සිංහසයාාවෙන් සැතපිලා අධිෂ්ඨාන කීපයක් කළ පිරිනිවන් පෑව. ඒ පිරිනිවන් පානවත් සමගම මහාකාශිප මහරාහතන් වහන්සේගේ දේහයේ පරුවත තුනෙන් වැහිලා අදටත්තේ පරවතතුන් ඇතුළේ පවතින බවයි දේශනාවල සඳහන්ුවෙන්. අනාගත මෛත්‍රී බුද්ධ ශාසනය වන තෙක්ම මහා කාශ්‍යප මහරහතන් වහන්සිගේ දේහය කිසිම වෙනසක් නොවී ඒ පරුවතතුන මැද්දෙ පිහිටනවා. මෙන්න මේ අසිරිමස් සිදුවීම් සමඟ බුදු කෙනෙක් දරාගෙන සිටිනේ සුගත චීවරයත් මහා පාන්සකුල චීවරය හා බැඳුුණු සද්ධාව ඇතිකරග අපට උපකාරවෙන කාරණා රැසක්, අද මේ ධර්මාණු ශාසනාවදී, ඔබට කියල දෙෙන් අධපි බලාපොරොත්තුව වෙන. සිතුනිි අපේ බෝස්තාාණන් වහන්සේ වසර විසිනමයක් රාජ කුමාරේ කැටියට රම්මේ සුරම්ම සුභ මාලිකාවල සැපසම්පත් විඳමින්, බොහෝම සැපසහිත ජීවිතයක් උන්වහන්සේ ගතකර. ඒකට හේතුව සුද්දෝදන් රජතුමා කැමති වනේ බුදු වෙන බුදුපුතෙක් දකින්න නෙවෙයි. එදා අසිත තාපසයන් වහන්සේගේ අනාවැ කිය අස් සමග. ඒ වගේම නම් තියන දවසේ. මේ බමුණු අතර කොන්න්ඥ කියන කෙනා විතරයි එකැෑගිල්ලක් උත්සල හරියටමකි වවර්ණරෝම ධාතුන් වහන්සේ දිහා බලල. මේ කෙනා නම් ගිහිජීවිතයේ රැඳන්නේෙ නෑ. ඒ කාන්තේම මේ සැපසම්පත් අතැහැරලා විමුක්තිය හොයාගෙන යනවා. ලෝතුරා සම්බුද්ධත්වයට පත්වෙනවා කියන ඒ හරියටට මනාවැකය කිව කොන්න්ඥ කියන තාපසයන් වහන්සේ. හැබැයි යනිත් අය. ඇගික් ොසවලකිව්වා ගිහිජීවිතයේ රැඳුනුත් ඒ කාන්තයෙන් සක්විති රජ කෙනෙක් වෙනවා. හැබැයි ගිහිජීවිතය අතහැල්ල ගියොත් නං ලෝතුරා බුද්ධත්වයට පත්වෙනවා. පිය රජ කෙනෙක් හැඩියට සුද්දෝදන් රජතුමා කැමති වනේ තමන්ගේ පුතා මුළු ලෝකෙම පාලනය කරන මහා බලසම්පන්න සක්විති රජ කෙනෙක් වෙනවා දකින්නයි. ඒ නිසා බෝසතාණන් වහන්සේට ගිහි කාලේ උපරිම සැප සම්පත් දෙමින්. වෙන වෙනම මාලිගාවල් හැදව සීත කාලේයට ඒ වගේම රශ්නි කාලයට රම්ම සුරම්ම සුබ මාලිගාවල් හදලා පුදුමාකාර විදිහට හැම වෙලාවිම ඇහට ප්‍රියමනාාප රූප විතරක් පේන විදිහට පරිසරය සකස් කෙරෙව්වා. කනට ප්‍රියමනාප මිහිරි හඬවල් සබ්ද සංගී තැහෙන විදිහට මාලිගාවල් ලවට පරිසරය හැදුව. පංච කාම සැපසම්පත් උපරිමෙන් ලබාදමේෙන් ගිහිජීවිතේටව හිරකරල බන්ධනය කළ තියාගන්න උත්සහ කරත්. මේ සංසාර පාරමී පුරපු. විමුක්තියක් පිණිස බුද්ධත්තේ පිණිස සාරා සංකය කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙනපු මහා පින්වන්ත කෙනෙේ. වෙස්සන්ත රාත්මි මහාපොළුව හත්ව ආරයක් කම්පාකර කර දාන පාරමිතාව පොරපු මහා පින්වන්තේ. මේ පංචකාම බන්ධනයන්ගේෙන් බැඳල තියා ගැන පුළුවන්කමක් නෑ. සක්‍ර දෙවියන්ගේ මැදිහත්වීමෙන් තමයි එදා සතර පෙරනිිමිති පේන සැලැස්වි.ඒ අංගුත්තර නිකායේ සතර පෙරනිමිති ගැන සඳහන්වන්න දේශනාව සඳහන්ුවනවා. මහල්ලෙක්, ලෙඩෙක් මලවිනියක්ක්. එදා හිතට කාවැදිච්ච ඒ රූපවලට වඩා උණහන්සගේ හිතේ පිහිටියේ ශ්‍රමණරූපෙසිවුරු දරාගෙන බොහොම සාන්ත ගමනින් ඒ වඩින ශ්‍රමණයන් වහන්සේගේ ශ්‍රමණරූපයේ තමයි හුණහන්සගේ හදවතේ පිහිටියේ. වෙන දවගේ අනිස් හතර පෙරණනිමිතිවල මහල්ල එෙක් ලෙඩෙක් මලමිනිියත් දැකපු ගමනය ආපව හැඩිලාව. ඒ ගැනම විමසමින්. මමත් ලෙඩවෙනවද. මගේ පියානනුත් ලෙඩවෙනවද. ඔබත් ලෙඩවෙනවද. ලෙඩවීමස් සමඟ නිරෝගිකම අවසන් වෙලා යනවනම් මොකක්ද මේ ජීවිතේ. වයසට ගිය කෙනෙක් දැක්කට පස්සේ උන්න්නහස වීම සන්න පටන්ගත්තා. චන්න මේ කවුද. එහෙමනම් මමත් වයිසට යනවද. මගේ පියානන් මේ ඔබ හැමෝම උඩක් වයෞෘරධ වෙනවද. මේ වගේ එහනම් මොකක්ද මේ ජීවිතේ. වයිසට යාහමස් සමඟ මේ තරුණකම ශරීර ශක්තිය අවසන් වෙනවනම් මොකක්ද මේ ජීවිතේ. මරණය සමඟ විමසන්න පටන් ගත්ත මාත්මැරෙනවාද. ඔබ මගේ පියාණන් මේ හැමෝම මරණය සමඟ ජීවිතය අවසන් වෙනවනම් මොකක්ද මේ ජීවිතේ. හැබැයි ුන් වහන්සේගේ හිෙතේ එදා ශ්‍රමණයන් වහන්සේ නමකගේ ශ්‍රමණ රූපයේ දැක්කට පස්සේ. පෙර සංසාරක පුන්නේ්‍ය ශක්තිය මේ පාරමි ම එදා උයනට ගියා බොහොම සතුටෙන් විමුක්තිය පිණිස හිතෙන් සැලසුන් කරමින් අර විනෝද වයනේ කල්ගත කර ඔය අතරේ තමයි සේෝකෙක් දුවගෙන දුවගෙන ඇවිල්ල පණවිඩයක් දැනුන්දුන්නේ. ඒ පණවිඩේ තිබුණේ යසෝදරාව පුත්කුමාරයෙක් බිහි කරලා. පියෙක් හැටියට ඒ වෙලාවෙ සතුටක් හිතේ ඇති වුණත්. උණහන්සේට කියවුුණා රාහුලෝ ජාතෝ බන්ධනාන් ජාත. රාහුලේ කිපදිලා බැඳී මැතිවුුණානේද කියලා. හැබැයි උන්නහන්සේ අර පැවිදිරුව ශ්‍රමණ රූපය සිවුරු දරාගනන්නමරුව මේ ගැන හිතහිතා එදා රාත්‍රිය ගත කරා. වෙනද වගේම නාට්‍යංගනාව සංගීත කණ්ඩායන් නැටුන් නටනව උන්න්නහන්සයෝ සතුටුකරන්න. හැබයි උුහන්සගේ හිතතියෙන් නියර්ශමන රූපේතුළ. අවසානයේ AAI වැටිච්ච වැටච්ච තැංගොල නිදා ගත්තා. උන්හන්සේ කල්පනා නින්දගියාවගේ කල්පනා කර කර හිටිය විමුක්තිය කරායායන මාර්ගයගැන්. එදා මහ රාත්‍රී අවදිවෙලා බලද්දී උන්න්නහන්සේව සතුටු කරන්න සුවඳ ගල්ුවගෙන ලස්සන මල්මාලා පැළඳගෙන. ලස්සන සලුපිළිවලින් සැරසිලා දිවියාංගනාවන් වගේ නටපු ගයපු අය අමනුස්ස පිරිසක් වගේ පිරේතව වගේ තැන්තැන්ගොල වැටිල්ලක් කුණු කෙල පෙරාගෙන කටවල් ඇැරීලා. කොන්්ඩෙ විසිවෙලා මල්ගහපු මල්මාලා තැන්තැන්ගොල සීසීකඩ. ඒ අතරින් උන්හන්සේ චන්නව හොයාගෙනගේ කන්තකස්වය සූදානන් කරන්න විමුක්තිය පිණිසය හැබැයි කවුරුද දන්නේ නෑ චන්න දන්නෙත් නෑ කොහෙදයන්න. දෙවිවරු බෝමාටු දෙවියන්ගේ පටාන් අකනිිටා බඹලව දක්වා දෙවුරු අහසේ පිරිල සාධකාර දෙනවා. එදා ඇසල පෝය දවස. මහාවීරයන් වහන්සේ අද කෙලෙස් සටනට පිටත් වෙනෝ. මහාවීරයන් වහන්සේ කෙලෙස් සටනට පිටත් වෙනවා කියල දෙවිවුරු ප්‍රීතිගෝසා කරනවා සාධකාර දෙනෝ. උන්නහන්සේ කන්ත කසුපිට නැගල පිටත් වෙද්දි. එදා රාහල පුතා බලන්න ගියා. මේ දරු අතට අරගෙන තුරුළු කරගන්න පියෙක් හැටියෙට දරු සෙනෙහ සැති වනාට ඒවිලේ හිතහදාගත්තා. මේ පරාහුල පුතත් යසෝදරාව ඒවිත රක්නෙමේ මේ මාලිගාවඉන්න හැම කෙනෙකුටමත්. මේ වගේම මේ ලෝකෙයි නසංකේය ගනං සියලු සත්වයන්ට පින් ඇති අයට හැම දෙනාටම නිවන් මඟ හොයාගෙන සියල්ලු දෙනා පින් ඇති අයි සංසාර දුකින් ං එතර කරන. ඒ අධිෂ්ඨානං උන්වහන්සේ හිතට ඇතිවෙච්ච හැඟීීමම් යටපත් කරගෙන උන්න්නහන්ස මේ ගමන පිටත්වුණ. අර මහා සැපසම්පත් ඇති මාලිගා දිහා හැරිලවත් බලන්න නැතුව. මේ සියල්ල හිතෙන් අතහැල්ලා විමමුක්තිය හොයාගෙන උන්න්නහන්සේ පිටත් වෙලා යද්දී. නගරි ප්‍රධාන දොරටුව දේවානු භාවින් දෙවියන් විවර කර. බොහෝ දුරක් පිටත් වෙලා යනෝ දෙවරු අහසසි සාදු කාරදිදී ප්‍රීති ගෝසා කරනවා. අනෝමා නදී අසලට ගිහිල්ල මේ නදීනුත් එතර වුණා. උුණහන්සේතන ඉදම් කල්පනා කරම් මෙතැනින් එහාටමා තනියම යායුතු ගමනක්තියෙන්. දැන් උදේ උදෑසන රාත්‍රී ගෙවිලා. උණහන්සේ ඉස්සල්ලාම කරේ කල්පනා කරාම් මේ ශ්‍රමණය කැටියට මේ ගමනමා යායුතුයි. රාජිකය සලුපිලි රාජාභරණ ඒවෙලාවෙේ මගුල් කඩු අරගෙන කෙස්සැටි අතින් අල්ලගෙන. මගුල් කඩුවෙන් කෙස් වැටිය කපනව දෑන්ගුලක් හිසේ කෙස් ඉතිරිවෙන ප්‍රමාණයට කෙස් වැටිය කපල අතට ගත්තා. දැංගුලක් යනෙ අඟල් දෙහෙක වගේ ප්‍රමාණයක්. කෙස් වැටිය කපනවත් සමගම උණහන්සගේ හිසේ ඉතිරි කේෂධාතුන් වහන්සේලා දක්ෂිනාරෘතව කරකැවිලා හිස මත මනාකොට පිහිටිය. ධර්මයේ සඳහන් වෙන්නේ අභි නීල අප බඹර කියලා. හද නිල්පාටයි බම්ඹර සහිතව කැරලි විදිහට කර කැවිල හිස මත පිහිටිය. උන්හන්සේයාර මගුල් කඩුවෙන් කපල අතටගත්ත කේෂධාතුන් වහන්සේලා සියල්ල දිගු කෙෂ් ැටියේ මතය තියාගෙන සත්‍යයක් ක්‍රියා කරා. මං මේ විමුක්තිය කරායන ගමනේ. මටේ කාන්තම විමුක්තිය ලැබේ නං මේ කෙස් පොළොුවට නොවැටේවා අහසේම හැඳේවා කල අධිෂ්ඨානයක් කළ අහසට වීසිකරා. හරිම ආශ්ශාරයක් යොදනාක් කියහලට මේ ේෂධාතුන් වහන්සේලා පැනනෙක්ක. කේෂධාහතුන් වහන්සේලා යොදුනා කියහල අහසේ අතරවුණ. දෙවුරු සාධකාරදිද්දි සක්‍ර දෙවියන් රන් කරඩුවක් මවලා මහාබෝසතානන් වහන්සකි ේෂධාතුන් වහන්සේලා රාන් කර්ඩුවෙන් පිළිාරගෙන දෙවුලොවට ගිහිල්ලා සුවනිං දොලොස් යොදුනක් විශාල චෛතයක් මවනවා. ඒ තමයි සිලුමිනි මහා සෑය. ඒ මහා සෑයි තුළ බෝසතානන් වහන්සේ කේෂධාතුන් වහන්සේලා සක්‍ර දෙවියන් තැන්පත් කරා. ඔන්න මේ විශ්ෂය මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අභිනිස්ක්‍රමණය කරපු දවසෙම පළවෙනිම චෛත්‍යමේ තුන් ලෝකේම සිලුමිනි මහා සෑය සක්‍ර දෙවියන් මවන්නේ. අන්නේ වෙලාවෙ අර ආභරණ ටිකයි මගුල් කඩුවයි චන්නට දුන්නා. ඔබ මේ අරගෙන නා පහව යන්න. මම විමුක්තිය කරාගිය බව පයාානන්ටත් මාලිගාවින්න පිරිසට යසෝදරහට මේ හැමෝටම ඔබත් ගිහින් දැනුන්දෙන්. හැබැයි උන්නහන්සේ තමන්දිහා බැලුව රාජ කියය වටිනා සලු පිළි. ශ්‍රමණයකුට මේ ව සුදුසුනෑ කියල හිතනකොටම ගටීකාර බ්‍රහ්ම දෙවියන් අටපිරිකරක් අරගෙන දව් බමුණු සමග සාධකාරදිදිිය අහසින් ඇවිල්ල අට පිරිකර පූජකරා. මේ බුද්ධ ශාසන අපේ බෝසතාණන් වහන්සේට මුලින් අටපිරිකරක් පූජාකරන්නේ ගටීකාර බ්‍රක්්ම දෙවියන්. ඒ අටපිරිකරේ තියන සිවුරු පිරිකර උන්නහන් සඇඳ ගත්ත. පාට්‍ර සිවුරු දැන් උන්න්නහන්සේට ලැබිලා. අර ඇඳගෙන ඉන්න ගිහි වශ්‍රයුග අතේතියාගෙන සත්‍යයක් ක්‍රියා කරා. මං මේ විමුක්තිය කරායන ගමනේ. මටේ කාන්තය විමුක්තිය ලැබේන. මේ ගිහි වස්ත්‍ර පොළොුවට නොවැටේවාහසේම රැඳේවා කියලා අහසට වීසිකරා යුද්ුණක් කියහල අහසට පැනැක්ග. හර කේෂධාතුන් වහන්සේලා වගේම යුදනක් කියහලා අහසේ ගිහි වශ්‍රයුගල නතර වුණ. ගටීකාර බ්‍රහ්ම දෙේවයාන් කරඩුවකින් පිළිගැෙන බ්‍රක්්ම දෙවිවරු සාධකාරදිදී බඹලවට ගිහිල්ලා බ්‍රක්්මලෝක චෛත්‍යයක් මවන සුද්දාවාස බම්බලව. ඒ තමයි සලුමිනිි මහන්සෑයි. ඒ සලුමිනි සෑයේ බෝසතානන් වහන්සේගේ ගිහි වස්්‍රයුගල තැන්පත් කරගෙන බ්‍රක්්ම දෙවිවරු අන්දනාකරන්න පටන්ගත්ත. දැම් බලන්න බුදු කෙනෙක් පරිහරණය කරපු දේවල්. ඒවට අපිකිනා පාරිභෝගික වස්තු. තැන් බලන්න උන්න්නහන්සේ බුදුවෙන්නත් පෙරම. බෝසතානන් වහන්සේ නමක් හැටියට පරිහරණය කරපු ගිහි වශ්‍රයුගල තැන්පත් කරලා. බඹලව සලුමිනි සෑය බ්්‍රක්්ම දෙවිවරු මවාගෙන උන්න්නහන්සගේ ගුණ සිහිකරකර දෙවියන් වදිිනවා. බෝසතානන් වහන්සේ බුදුවෙන්න්නත් පෙරයි උන්න්නහන්සගේ කේෂධාතුූන් වහන්සේලා රැගෙන ගිහිල්ල සක්‍ර දෙවියන් සිලුමිනි සෑ මවාගෙන වන්දනා කරන්න පටන්ගත දෙවිවරු. පිංගතුනි අපේ බෝසතාණන් වහන්සේ අවුරුදු හයකට ආසන්න කාලයක් දුස්කර ක්‍රියා කරලා. ඉදා වෙක් පුන් පොහෝ දවසේ සුජාතාවගේ කිරරිපිඩු දානෙ වළඳලා සොත්තිය බමුණාදීපු කොසතනමිටි අටත් අරගෙන. ඇසතු බෝධීන් වහන්සේ අසල නැගෙනහිර දිසාාවට මුහුණලා වජරාසනය මත වැඩසිටිමි. රාට්‍රී පලවෙනියාමේ ොබ්බේ නිවාසානුස්්‍යතිඥාන රාත්‍රී දෙවනියාමේ චුතුූපපාතඥානය, රාට්‍රී තුන්වනියාමේ පටිච්ච සමුපාදය අනුලෝම ප්‍රතිලෝම වසයෙන් විමසලා. අවසන් වෙනවා සමගම හිමිදිරි උදෑසනරුුණෝදයක් සමගම හිත කෙලිසුන්ගේ මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත්තුනේ. පංගතුන ඔබ දන්නු අපේ බුදුරජාණන් වහන්සේ සත් සති අවසන් කරලා ඉසි පතන මිගදායේද පස්වග භික්ෂූන් වහන්සේලාට ඇසලපුන් පොහෝ දවසේ ධම්ම චක්ක දේශනාව දේශනා කරන. ඒ දේශනාව අවසන් වෙද්දී කොන්නං්‍ය ස්වාමීන් වහන්සේ උතුම් සෝවාහන් පලිට පත් වනා. එඒයි මුලින් තවස හැටියට තවස්දම් පුරමින් හිටේ තාපස පිළිකර ඇඳගෙන හිටි. බුදුරජාණන් වහන්සේ උදානයක් පළකරා අඥ්ඥාසිවතබෝ කොන්න අ්ු, අඥ්‍යාසිවතබූ කොන්නු. කොන්න අ්ඥන් වහන්සේට අවබෝධ වන අවබෝධ ව න මේ ධර්ම අවබෝධ කරගත්තා. බුදුරජාණන් වහන්සේ නමකට පමණක් කළ හැකි මහා ප්‍රාතිහාරයක් තමයි පින් ඇති ඒ සසරයේ පවාෂ්ට පරිස්කාරාදී පූජාවන් සිදුකරල පින්ංකරගත්ත කෙනෙකුට ශ්‍රීහස්තේ දිගු කරනවා මෙහේ එන්න මහණෙනිමේ ධර්මයේ ස්වාකාාතයි. මනාකොට දේශනාකොට තිබෙන්නේ. සසුන් බඹසර හැසිරෙන්න්න කියලා ශ්‍රීහස්තියේ දිගුකරද්දී ඒකෙනගේ කෙස්ට්‍රරැවුල් ඉබේම ඉවත්්‍යෙනවා. ඒක ඉුරදිීමේ ප්‍රාතිහාරයක් බුදු කෙනෙකුට පමනක් හැකිදයක්. හ ඇඟගෙන හිටපු වස්ශ්‍ර අතුර දහන් වෙලා ඒ සැනිං සවුරු පාතර දරව භික්ෂුවක් හැටියට සියවුරු ඇඟට පෙරවෙලා පාතරයක් අතට පහළවෙලා සවුරු පාතර දරව පහළවෙනවා. ඒකට ධර්මය කියන්නේ ඒහි බික්කු පැවිදි උප සම්පදාව ලැබෙනවා කියලා. බුදුරජාණන් වහන්සේගෙන් පළවෙනියටට මේහි බික්කු පැවිදි උපසම්පදාව ලැබූයේ අඥ්‍යා කොන්න අഞඥාන් වන්ේ. එදා දම්මචක්ක දේශනාව අවසන්වෙද්ද. එතනින් තමයි ශ්‍රාවක සංඝරත්නය ආරම්භ වනේ. මේ බුද්ධ ශාසන, බොහෝ පිරිසකට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයේ දිගු කරලා ඒ ඒ හිබෙක්කු පැවිදි උපසම්පදාව ලබන්න සසර පින්තිබුණ. බොහෝ පින් ඇතියාය බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තේය ඔහු දිහාාවට දිගු කරලා. මෙහෙන්න්න මහනෙනිි මේ ධර්මයේ ස්වාක් කාතයි. මනාකොට දේශනා කොට තිබෙන්නේ සසුන් බඹසාර හැසිරෙන්න්න කියද්දිම සවුරු පාතර දරව භික්‍ෂුවක් හැටිට ඉරදියෙන් පහළවුුණා. ඒ අතර සමහරාය සවුරු හොයන්න බොෝ දුක්විඳගෙන. බුදුරජාණන් වහන්සේ බලනු එයායට සසර පින්ම්මදි. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහනනි ආශ්මතුනේ. ගිහිල්ලා සවුරක් ඔබ හොයාගෙනෙන්. දි ත ැ ස්වා . හෙමන හි සිවර පාත කස්රගෙන න්න න. සමහර එහෙම වර හොයන්න ගිහිල්ලා. ඒට අവශ්‍ය රෙදි ಡවල් හොයනකොට මහර වෙලාවට පಾරි ළ ලාන එල දෙ ප නගෙන ිහිල්ලා പ වස්ථාගෙන දරම සඳහන් වෙන. නිසා പിං තුන ඊළඟට බ දන්නවා ඒ කාල රෙදි හිඟයි. අදවගේ අදනන් සියුරු පිරිකර පාතර ඕන තරම්. එකක ස්වාමීන් වහන්සේ නමකට සමහරලාට කියයක් නං මිනිසු පූජ කරනවාද. ඔබ බලන්න මහා පිංකංගල සමහර වෙලාට අටපිරිකර සිය ගනම් දහස් ගනම් පූජාහ කරන මහා පිංක. සියවරු සිය දහස් ගනම් පෝජා කරන මහා පිින්කං ගනනා පිටහන්න ලැබෙන. සමහර වෙලාවට ඔබ ෙදරක දාානෙකට පන්සලක පින්කමක් කටින පින්ක මක් වුණක්. ඒ ඒ ස්වාමීන් වහන් අටපරිර පූජාකරනවා සිවරු පූජාකරනවා පිරිකර පූජා කරනවා. අදාපිට සිවුරු කඩේකින් හරික සකස් කරල පඩුපෝල මහල හදාගන්නේ එක අද පහසු දෙයක්. හැබැයි ඉස්සර අපේ බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ කාල ඒහිතනම් පහසුනෑ සිවරක් හදාගන්නෙක්. සමහරය පාන්සකූල කියලාතිෙන අතහැල්ල දාපු රිෙදිිකෑලි. මිනිස්ව අතැල් ඉරලලා විකල් දාලාතිීන රිෙදිි කෑලි. සමහරලාවට පාරවල් අයිංගොල තැන්තැන්ගො. ඒ අතර ඒවැනි වටිනාටිකක් හොඳදරේත් දක්නං. ඉරිච්ච නැති රෙදිකැඇල්ලක් ොයාගන්න බොහෝ දෙනෙක්ගේ සොහොනට. ඒ සොහොනට යන්නේ ඒ කාලේ කෙනෙක් මියගියාට පස්සේ මුරත සරීරය ොතනව සුදුරෙදි කඩකි. ඔතලා ගැටගහලා මේ මුරත සරීරය අරගෙන ගිහිල්ලා මහා කැලේ අමු සොහොනකට ගිහිල්ලා දාලානවා. ඒර මේ වලවල් කපලා තැම්පත් කරනව මෙහම දේවල් බදුහාහන්දුරන්ගේ කාලි සඳහ වෙන්න. ඒයි බොහෝ පුරුද්දක් හැටියට බොහෝ දෙනෙක් තුළ තිබුණේ ඒයා අරගෙන ගිහිල්ලා මහ කැලේට තමයි අම සොහනකට දාලයිනවා. ඒ අතර භික්‍ෂූන් හන්සේලා සමහරුවේ සොහනට ගිහිල්ලාර සොහන ොත්තල දාලා තියන මිනි ඔත්තල දාලා තියන රදිකාලි අරගෙන ඇවිල්ලා ඒ හෝ සමහල්ලාට ඒවා ගන්නකොට පනු. එක්ක අර මිනී කුණුවෙේලා ගිහිල්ල ඕෝජාව දුරගන්දේ. ගෙනහල්ල හෝදල හෝදල පිරිසිදු කරලාර මලමිනි යෝජාව දුරගන්දය යන්න විදිහට උදට සුද්ධ පවිට්‍ර කරලා පණුපෝල සකස් කළ සවරක් හැටියට හදාගන්න. ඔය විදිහයට තමයි බොෝ භික්‍ෂූ හන්සේලා සියවරු සකස්කරගත්තේ. ැම් බලන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේනම. උන්නහන්සේ රාජ කුමාරෙක් හැටිට සුද්දෝදන් හජතුමාගේ පුට්්‍රරත්නේ හැටියට සාක්්‍ය වන්සේ සුද්දෝදන හජතුමාගේ පුට්ට්‍රරත්නේේ. උහන්සේගේ නහලා පැහැදිච්ච රජවර සිටුවරු රාජරාජ මහාමාත්්‍යවරු, කොයි තරන්නම් බුදුරජාණන් වහන්සේට ගෞරව සත්කාර දැක්කව අද. රජවරු මොනතර වටිනා සලපිළි බුදුරජාණන් වහන්සේට සියුරු සකස්කරගන්න පූජ කරාද. හැබැයි මහාකාරුනිික බුදුරජාණන් වහන්සේ දවසක්కు දෑසන බුදුඇසින් ලෝක දිහා බල. උන්හන්සේ කල්පනා කර බුදුරජාණන් වහන්සේට වටිනා සියවර පිරි කර. රන රජවරු සිටුවරු. නමුත් සංගයාට ආදර්ශයක් හැටියට සංගයාට අනුග්‍රහයක් හැටියට මම පාන්සකුල සිවරක් දරන්න ඕනැ කියලා බුදුරජාණන් වහන්සේට සිතුවිල්ලක්කු පන්න. එදා උදෑසනම බුදුරජාණන් වහන්සේ බුදුවැසින් දකිනවා පුන්නා කියල දාසියක් මිය ගිහිල්ල. ඒ නගරේ නිවසක මෙහෙකාර සේවේ හිටපු පුන්නා කියෙන දාසිය මැරිලා මේ මැච්ච දාසියගේ මලකුණ ඊට දින ගණනාවකට කලින් මැදලතිය. රෙදිකඩකින් ඔතලා ගිහිල්ලා මහහා සොහොනට විසිකර ලැවිල්ල. බුදුරජාණන් වහන් සෙදා උදෑසන මේ අමු සොහොනට වැඩම කරා. හර පුුණන්නා කියන දාසිියගේ මලකුණ කුණුවෙලා පනුව පිරිලා. මේ මලකුණ ඔතලා තියන අ සුදු රෙදිිඩ බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයෙන් අල්ලලා. මේ රෙදිිකඩ අතින් ගන්නකොට මහපොලෝ ගිගුණුන් දෙමින් කම්පාාවුනා කියෙන්. තිබක් පනුවහිටිය කියළ සඳහංවි නොම මේ රෙදිකඩේ. බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තෙන් එකින් එක පනුව ඉවත් කරලා. ඒ රෙදිකඩ පිරිසිදු කරගන්න ඕනෑ කියෙල හිතනකොටම සක්‍ර දෙවියන් පැම්පොකුුණක් එතන මවනෝ. ඒ සක්‍ර දෙවාන් මවල්පු පැම්පොකුනින්. බුදුරජාණන් වහන්සගේ ශ්‍රීහස්තේම මේ රෙදිකඩ පාන්සුකුල රෙදිිකඩ ශ්‍රීහස්තේම පිරිමැදලා පිරිසිදු කරගත්තා. මෙන්න මේ රෙදිකඩ අරග නැවිල්ල කපලා මහලා සිවුරක් හැටියට බුදුරජාණන් වහන්සේට ප්‍රමාණවත් සිවරක් හදාගත්තා. මේ සිවර සකස්ක ලවසන්වෙලා ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරට දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත ඒ බුදු සිරුරට මේ. සිවුර පොරෝණ වෙලාවේ දෙවනි වතාවට මහපොළොව ගිගුරුන් දෙමින් කම්පාාවෙනවා. ලොවතුරා බුදු කෙනෙක් මේ මළමිනියක පණුව පිරිච්ච රෙදිකඇල්ල කරගෙන ඇැවිල්ලා සංගයාට අනුග්‍රහපිනිසයි මේ බුදු කෙනෙක්ගේ බුදු සිරුරට මේ පොරොවන්න. දෙවනි වතාවටත් මහපොලෝ කම්පාවට පත්වෙච්ච ඒ මහා පාන්සකුළල චීවරයේ දරාගෙන බුදුරජාණන් වහන්සේ බොහෝ කාලයක් වැඩහිතිය. පිංතුනේ. දවසක් මහා කාශප මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මුණගැහෙන් නැවිල්ල. ඒ දවස්්‍ය බුදුරජාණන් වහන්සේ මහා කාශප හඳදුරන්ට කිෙන මහා කාශප. අපි යම් මේ අසල තියෙනවා අන්දවනේ. සැවැත්නූ රාසන්න තිබිලතිෙනවා අන්දවනය කියල විවේකි විශාල වනනාන්ත්‍රය. බොහෝ භික්‍ෂූන් වහන්සේලා භහාවනාවෙන් වැඩ ඉන්න මේ අන්දවනයට වැඩම කරන. බුදුරජාණන් වහන්සේ මහාකාශිප මහරහත්තන් වහන්සේ සමගේදා අන්දවනයට වැඩම කරා. ඒ වෙලායි බුදුරජාණන් වහන්සේට වැඩඉන්න මහාකාශිප මහරහත්තන් වහන්සේගේ දෙපොට සිවර නමල බිම එලලා ආරාධනාකරා ස්වාමීනී භාග්‍යතුන් වහන්සෝ බහන්සි මේ ආසනය මත වැඩඉන්න සේක්වා කියලා සුදුසු ගහක්කැට විවේකීව තතාගතයන් වහන්සේට වැඩයින් ආසනයක් පැනෙව. ඒ පැනවේ. හාකාශප මහරහත්තන් වහන්සගේ දෙපට සිවර බිමේලල. බුදුරජාණන් වහන්සේ සිවරෝඩ වැඩයිඉදල ශ්‍රී හස්තෙන් තතාගතයන් වහන්සේ ර මහාකාශිප මහරහත්තන් වහන්සගේ සිවර අතිම් පිරිමැදල කියනවා මහාකාශිප ඔබ මේ දරාගෙනින් ඔබ පොරවන ඔබේ සවුරනං හරි සිනිදුයි ඒකනන් ටිකක් පහසුයි වගේ. ඒ සැනිින් මහාකාශප මහරහත්තන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරල නව ස්වාමීනී භායතුන් වහන්ස. බොහන්සේ මගේ සිවර පිළිගන්න සේක්වා. තතාගතයන් වහන්සේ මගේ සිවර දරන සේක්වා. ස්වාමීනී බහකතු නහස ස බහන්සි දැම් බයෝර්දයි. ඒ වෙනකට අපිට පේනව බුදුරජාණන් වහන්සේ. පිරිනිිවන් පාන ආසන්නම කාලි සිවෙච්ච සිදුවීමක් බව මේ දේශනාවෙන් පැහැදිලිියු පේනු. මහහා කාශප මහරත්තන් වහන්සි න වාමීන භාකතු නහ ඔබහන් දැන් යෝර්තයි. තාගතයන් වහන්ේ දරාගෙන නොවේ මහා පාන්සකුල සිවර බහොම බරයි බොහොම හලුයි ගොරුසුයි. ඒ නිසා ස්වාමීනී භාක්ක්‍යතුන් හස බහන්සේ මගේ සිවර පිළිගන්. ඒ වෙලායි බුදුරජාණන් වහන්ස යහනුව එතකොට මහා කාශ්‍යප ඔබ පොරුවන්නේ ඔබේ සිවර මං පිළිගත්තුත් ඔබ පොරවන්නෙම කක්ද. මහා කාශ්‍යප මහරතන් වහන්ස කිෙනවා ස්වාමීනී හක්ක්‍යතුන් වහන්සේ දරාගෙනින් නොවේ මහා පාන්සකුල චීවරේ මට දෙන්න. ඒක මට මහා වටින පූජනය වස්තුවක් හැටිට මමයේ සිවර පිළිගෙන මංගේ සිවර දරාගන්න. තතාගතයන් වහන්සේ මගේ සිවර පිළිගන්න සේක්වා කියලා ආරාධනා කරා. පිංහතුනී බුදුරජාණන් වහන්සේ නැගදලා තමන් වහන්සේ පොරෝගෙන ඉන්න සිවුර ගලවල මහාකාශප මහරහත්තන් වහන්සේට දුන්න. මහාකාශප මහරහත්තන් වහන්සේගේ අතින්. උන්නහන්සගේ දෙපට සිවුර බුදුරජාණන් වහන්සේට පිළිගැන්නවා. තතාගතයන් වහන්සේ තමන් වහන්සේ පොරෝගෙන් හිටිය බොහෝකාලයක් දරාගෙන් හිටිය බුදුගෙනෙන්ගේ ශ්‍රී හස්තේ දැවටිච්ච. ඒ උතුම් දෙපට සිවර මහා පාන්සකුල සිවුර මහාකාශිප මහරහත්තන් වහන්සේට දීලා උන්නහන්සගේ සිවුර අරගෙන පොරෝගනිඉද්දි මහපොව තුංවෙනි වතාවටත් මේ මහා පාන්සකුල චීවරය නිසා පොළොව ගිගුරුන් දෙමින් කම්පාවන. පිංගතුනින් මහාපොළොව තුන් වතාවක් කම්පාවෙච්ච. චීවරයක් තමයි ඒ මහා පාන්සකුල චීවරය. මහාකාශප මහරහතන් වහන්සේට මේ සිවුර පොරොවන්න පින ලැබුණේ පෙරසසරේ කල්පනූහෙකට පෙර සිදුකරපු මහා පුදුම පින්කමක් නිසා. ඔබ දන්නවා මේ බුද්ධ ශාසනය අග්‍රශ්‍රාවකයන් වහන්සේලා. සාාරිපපුත්ත මහරහතන් වහන්සේ මුගලම් මහරහතන් වහන්සේ ඒකා සංකේය කල්ප ලක්ෂයා, අසංකේයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරපු උතුම් මහරහතන් වහන්සේලා. හැබැයි උන්වහන්සේලාටවත් ඒ මහා පාන්සකුල සිවුර දරන්න පින ලැබුන්නේ. බුදුකෙනෙක් පොරෝප බුදු කෙනෙක් දරාගනෙ හිටිය. ඒ උතුම් මහා පාන්සකූල චීවරය මහපොලෝ කම්පාාවච්ච මහා පාන්සකුලසිවුර දරන්ඩ පිනතිබුනේ. කාශිප මහරහතන් වහන්සේ. උන්වහන්සේ තමයි මේ බුද්ධ ශාසනයේ තතිය ශ්‍රාවකයන් වහන්සේ හැටියට හඳුන්නන්. දූතාංග ධාරියන්ගෙන් අග්‍රම කෙනා. මේ බුද්ධ සාසනයේ අපි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ශාසනයේ වගකීම භාරගත්තේ මහාකාශිප මහරහතන් වහන්සේ. ධාතුන් වහන්සේලා බෙදල දෙන්න ඒ වගේම ධර්ම සංගායනාව පළවෙනි ධර්ම සංගායනාව මූලිකත්ත්‍ය ගත්තේ. මහා කාශිප මහරහතන් වහන්සේ. පිංගතුන උන්හන්සේ කල්ප අනූහෙකට පෙර විපස්සී බුදුරජාණන් වහන්සේ පහළවෙච්ච කාලෙ. විපස්සී බුදුරජාණන් වහන්සේගේ පියතුමා බඳුම රජ්ජුරු හරරි සද්ධහාවන්ත රජකෙනෙ. මේ රජ්ජුරුව නිතර එනවා බුදුරජාණන් වහන්සේ දහම් දෙ සද්දේ බණහන්. ඒ කාලේ දවසගාන ධර්මදේශනා පැවැත් වෙච්ච බවක් සඳහන් වෙන්න හැබැයියේ දේශනා සිදුවෙනකොට අද වගේ මේ දේශනා නෙමෙයි තුන්්‍ය අම් රාත්‍රී ධර්ම දේශන, ඔබහල ඇති අපේ රටේ පවයි ඉතිහාසේ වැනිි දේශනා තිබිලතියෙන්. ඔබහල ඇති කාල බුද්ධරක් හිත මහරහතන් වහන්සේ. මෙිහින් තලේ කළු තිබිරිග යට වැඩසිටිමින් කාලකාරාම සූ්‍ර දේශනාව තුන්්‍ය අම් රාත්‍රියයක්ක් පුරා දේශනා කරා කියල්, සද්ධාතිස් රජුරු හිටගෙන එලි වෙනක නහව කල බ හලැ. එතකට අපිට පේනු අපේ ඉතිහාසියවයිය අනරාධපුර යගගේයේ කාලි පවාත් තුන්්‍ය අම්රාත්‍රී, එලි වෙනකම් ධර්ම දේශනා තිබිලතියෙනු. එතකොට එදා එවැනි ධර්මදේශනා පැවැත්වෙනවා. විපස්සි බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා. එලි වෙනකම් ඒ දේශනාව කරෙනවා. ඒ නගරෙම හිටියා බොහුවෝම දුප්පත් පවුලක බමනෙක් සහ බැමිනිියන්. ඒ අයි බොහොම දුප්පත් දිලින්ඳ බමනෙු බැමිනිියකුයි. ඒ කාලෙ රෙදි හිංග කාලයක් රජවරු සිටුවරු බොහම දනවත් අයට තය වටි රිදි ඒ කාලෙත් තිබ තියෙන දුපත්ම නිසු බොම අමාරුවෙන් ක්‍රදිිකෑඇල්ලක් කොයාගන්න. මේ දිලිඳු බමුනටයි බැමිණියටයි දෙන්නටම උඩුකය වසාගන්න සලුවක් හැටියට තිබි ලතියෙන්නේ එකම රෙදිකඩයි. එතකොට අපිට පේනවා යටට ඇඳගන්න රෙදිකෑලි තිබුනට උඩුකය වසාගන්න ලොකු සලුවක්. ෙකටිට පෙන සීතල කාලාලවට හරි සීතල දරාගන්න විදිහට මුළු සරේීම ැහෙන විදිහට අපි සාමානනිිකා හිතම ලොකු සීට්ටක්ගේ ෙට් සීට්ට එකක් වගේ. එදකොට මේ වගේ ලොකු සලුවක් පොරෝගන්න තිබිලාතියෙන එකම සලුවයි. එදා මේ වයෝරුද්ද තිලීඳු බමනයි බැමිනිියයි සාකච්ඡා කරන්න බුදු කෙනෙක් පහළ වෙලා. බුදුරජාණන් වහන්සමේ අසල ආරාමයක දහම් දෙසනවා මිනිස්සු බණහන්නයනවා. අපේ අවාසනාවට අපිට අපි දෙන්නට එකට ගිහිල බණහන්න විදික් නෑනේ බුදුරජාණන් වහන් සෙල්ළඟට යනකොට ගෞරවාන්ු විත්තු බද්ධ ගෞරවයක් ඇවෙන විදිහට යන්න ඕොන්. අපිට උඩුකාය වහගෙන යන්න නන්තියන එකම සලුවයි. ඒ වෙලාවේ බිරිද කිව්වා මං උදේවරුවයි ගිහිල්ලා දහවල් කාලේ කරුවල වැටන්න කලින් අම් මේ සලුවපොරෝගෙන ගිහිල්ල මම් බණටි කහලා එන්න. රාත්‍රී කාලේ හවස් කාලේ ඔබගිහින් බණහන්. රැබෝවන හම කාන්තාවන්ට යන්න න්නත් අපහසුයි ඒ නිසා ඔබ ගිහිල රාත්‍රී කාල එලිවෙනකම් බණහන්න කියලා. දැන්ගේදා බැමිණිය දහවල් කාලෙ ගිහිල්ල බනහලාව මේ බමුණා ඔහුට මිනිස්සු කීව අර එකම සලුව දරාගෙන ඉන්න නිසා ඒක සාට එකම සලුවක් තියන බමුණා. මේ සලුව තමයි තමන්ට තිබව වටිනාමද. මේ වටිනා සලුව දරාගෙන ගිහිල්ල, අර දමසබා මණ්ඩපේ කෙළවරක වාඩි වෙලා, එදා සිටිකසීතල දවසක් සලූපොරෝගෙන වාඩි වෙලා බනැහු. එදා තුන්්‍යම් රාත්‍රී දේශනාවක්. හවස ධර්ම දේශනාව, රාත්‍රී පලවෙනි යාමේ අවසන් වෙනකම්ම දේශනාව පැවැත්තිලා පළවෙනි දේශනා කොටස පලවෙනි යාමේ අවසන් වුනාා. ඒ අතර බණහන් නාපු අයි තම තමන් ගෙනාපු පරිස්කාරය. සවුරු පිරිකරාදී පරිස්කාර බුදුරජාණන් වහන් සිට පූජා කර. බොහෝ අය සාධකාර්දිදී සතුටයි. මේ බමුණ කල්පනා කර අනේ මටත් ධර්මය වෙනුවෙන් ධර්ම පරිස්්කාරයක් පූජකරන්න තියෙනවන. එක්ම දෙයයි තමාන් සන්තකයේ තියෙන්න මේ එකම සලුව. කමක් නෑ කියලා හිතහදාගෙන සලුව නමලා බොහෝම ගෞරුවෙන් අතටාරගෙන හිස මත තියාගෙන නැකිටින් හදනකොට මතක් වුණා මං මේ සලුව පූජකරවත්. ගේ බරිට ලේටවත් බැගන්න බැරිවි. අපි දෙන්නටමතිය එන්න මේ රෙදිි කහෑල විතරයි. ආ පහුවාඩියුුණ මං වගේ පෞකාරයෙක් මං වගේ අවාසනාවන්ත කනෙ. අනේ මං බනහන්නාවට මට ධර්ම පරිස්කාරයක් පූජකරගන්න විදිහක් නෑනෙ කියලා හිත හදාගෙන මේ සලුවායි පොරෝගෙන බනෑහුව. බුදුරජාණන් වහන්සේ රාට්‍රී දෙවනයාමේ අවසන් වෙන කම්ම ධර්ම දේශනාව, දෙවනි කොටස දේශනා කළ අවසන් වෙද්දී තවත් බොහෝ පිරිස. පරිස්කාර පූජා කරා. ඒවෙලාවෙේ ආය මත් අර හිතේ ඇතිවෙච්ච ධර්ම ප්‍රසාදයට අර සලුව නම ආයමත් අතට අරගෙන හිසේ තියාගෙන පියවර කීපයක්ම ඉදිරියට ගිහිල්ලා ආයි කල්පනාවුණා මං මේ සලුව පූජකරුත්. මටයි දේවයටයි පාරටවත් බැහල ගමනක්කත් යන්න අපිට වශ්‍රයක් නැති වෙන උඩුකය වහගන්. ආ පහුවර සලුවාරගෙන ඇවිල්ල වාඩියුුණා. ම වගේ පෞකාරයෙක් මං වගේ අවාසනාවන්ත කනෙ. මට පූජකරගන්න දෙයක් නෑනොෑ කියලා ආපහ ඇවිලවාඩියුුණ. බුදුරජාණන් වහන්සේ රාට්‍රී තුන්න්නනියාමේ දේශනා කොට සාරම්භ කරලා අරුනෝදේ උදේලිය වැටනකම්ම තුන්න්නෙනියාමේ දේශනාව පවත්වල රාටත්‍රී තුන්නෙනියාමේ අවසන් වන්න කොට ධර්ම දේශනාව අවසන් කළ හමාර කරා. ඒවෙලාවේ පිරිිස පරිිර පෝජකරද්දි සමහරු සාධකාරු දෙනකොට එලිවෙන කන් තුන්‍යම් රාත්‍රියයක් බණහපු මේ ඒක සාටක බමුණ. මේ සලුව නමල අතට අරගෙන පුද්දුම සතුටෙන් යි සිතුවිල්ලක් හිතට එන්න කලින් එහෙම්මම බුදුගුණ හිත හිත ඉදිරියට ගිහිල්ලා බුදුරජාණන් වහන්සගේ සිරිපතු ලබියසම මේ සලුව පූජා කරලා සතුටෙන් කෑගහලකිව මම දිනුවා මම දිනවා කියව. අතහරින් අමාරුම සලු අතහැරිය. මම දිනවා කියීෝ. ඒ වෙලාම රජජුරුවත් අර කෙලවරක ඉදම් බණහගෙන හිටේ රජජුරටික් තැතිගත්තා. බයවනාා ලගහිටිය අමාත්‍යවරයට කතා කල කියෝ පොඩ්ඩක් විමසල බලාපන් කවරුහරි මගේ රාජ්‍යවත් අල්ලගෙනද මේ බනහනා අතරේ මම දිනවා දිනවා කියන්නේ මොකදද මේ ජයග්‍රහණය කලා හොයා ගනිකියෝ. අර රජ පුරසය ගිල්ලර පුදගෙලයාාව පත්කට අඩ ගහ ලැවා ඇත්ත කියා ොද. ද මේ දිනිවා දිුව කියන්නේ. බ්‍රරාජ්‍යවත් කුමන්ට්‍රණයක් කරාද කිලැවු. ඊට පස්සෙකිව නෑනෑ මං මට තිබිච්ච එකම සලුව මං පූජකරා. මට මෙච්චරයි මටයි දේවයටයි තිබුණනේ මං ඒ සලු අතහැල්ල පූජකරා, මම ධර්ම පරිස්කාරයක් පූජාකරා, මම ලෝබහිත මසුරුහිත ජයගත්ත මන් දිනුව කියවෝ. රජරුවන්ට මේ ගහින් කිය අද රජරුවන්ට පුදම සතුටක් ඇතිවුණනා. අනේ මේ තරන් සද්ධාවන්ත මනුස්සේ. ඔහු ගැන විස්තර සේවකයන්ට කිව හොයා ගනිල්ලා ඉන්න ැන ොයාගෙන රජ්ජරන්ට දැනුන් දෙන්න කියලා. පසුවදා උදෑසන රාජ පුරුසයෙක් නිවසට පිටත් කරා වටිනා සලු දෙකක් තෑගි කරලා. රජ්ජුරෝ මේක සාටක බමුණට වටිනා සලු දෙකක් තෑගි කරලා ඇරිය. මේ සලු දෙක ලැබුණට පස්සේ ඔහු සලු දෙක අතට අරගෙන කලපනා කරා. මෙච්චර වටිනා සලු. මේ රන්නූලෙන් වියපු මේේ වටිනා සලු මේ තරන් සලුවක් පොරුවන්න අපි සුදුසුනෑ මේව මට ලැබුණ බුදුරජාණන් වහන්සේ නිසයි. ඒ මගේ සලුව බුදුහාන්දුරන්ට පූජ කරපු නිසයි. එදත් බනහන්න ගියා සලු දෙකමාරගෙන්. ගිහිල්ල බනහල අවසන් වෙනකොට ඒ සලු දෙකම බුදුරජාණන් වහන්සට පූජා කළ සතුටේ ආපහු පිටත් වෙලා ගිය. ඒ වෙලාවේ රජ්ජුරුවේ බලාගෙන් හිටිය. ජ්ජරු දැනගතතා ම පූජ කරපු සලු දෙකම මේ බමන බුදුහාන්දුරට පූජ කරලා. ඊළඟ දවසේ සලු හතරක් තෑගි කර ලෑරිය. මේ බමුණ අයිදත් ඇවිල්ලා සලු හතරම බනහලා අවසන්න වෙලා බුදුහාදුරට පූජ කරල ගිය. රජ්ජුරු මේකත් දැනගත්ත. පසුවදා සලු අටක් තෑගි කරලෑරිය. ඒ කත්තා අප පහුගෙන හලා සලු අටම බුදුහාන්දුරට පූජ කර. ඊළඟට සලු දහසයක් තෑගිර ෑරිය. බමුණ හල්පනා කරා මට මේ පූජා කරන සියලුම සලු මම් බුදුහාමුන්දුරන්ට පූජාකරද්දිි රජ්ජුරුවෝ දෙගුණ දෙගුණ කර කර මට තෑගි කරලායි වනවා. රජ්ජුරුවම හිතයි මගේ කපටිකමට මං මේ දෙගුණයක් ලැබෙන නිසා මං මේේ දේ කරන්න කියලා. කමක් නෑමං. මටයි දේවයටයි සලු දෙකක් මෙතනින් තියයාගෙන ඉතුරු සලු ඔක්කොම් ම බුදුරජාණන් වහන්සහිට පූජා කරනවා කියලා සලු දෙකක් කරගෙන. අනෙක් සලු ික බදුරජාණන් වහන්සේට බනහලා සංඝ්‍යාවෙනුවෙන් එදා ධර්ම පරිස්කාර හැටියට පූජකර. දැ බමුණටයි බැමිණියටයි සලු දෙක්තිේ නො දැ බැහන්නවා දෙ ම සතුටේ. දවසක් සීතල දවසක්. එදා බමුණ ඇවිල්ල බණහන. එදා තු්‍ය අම්්‍රාත්‍රිම සතුටින් බණානකට රාත්‍රී, රජ්ජුරුවෝ දැක්කා ඒ සාටක බමුණ දරාග නින්නවා රජුරෝ තෑගිකරපු එක සලුව. හැබැයි සීතලට ඒ සලුව ප්‍රමාණවත් මදිී. මේ බමුණ වෙව්ල නවා වෙවුල්ල වෙව්ල සීතලේ බණහනෝ. රජ්ජුරුව හරිම සද්ධවන්තයි. රජ්ජුරෝගාව තිබුණ කරේ දාගනීන්නවා රන්නූලෙෙන් වියපු ගණකම වටිනා කම්බිලියක්. වටින සලුවක් පොරෝගණීනො රජ්ජුරුව. මේ සලුව රජ්ජුරුවම ඒක සාටක බමනට පෙරෙව්වා තෑගි කර. ්දරු බනහලයිද පිටත් වෙලාග තමන් පොරෝගෙන හිටපු වටිනා ලක්ෂයක් වටින සල්ුවක් තමයි අ බමුණට පූජ කරේ. බමුණ කල්පනා කරා මේ තරම් වටින රත්තරම් පාට සලුවක් පොරවන්න මම මේ කුණවෙලා යන ශරීරයක් නවදුරකින් අසූචි වැගිරෙන මේ කුණුවෙලා යන කයක් දරාගෙන ඉන්න මම වගේ කෙනෙකුට. අනි මං වගේ සාමාන්‍ය මනුස්සෙකුට මෙච්චර වටින සලුවක්. මේක වටින්නේ බුදු හාමුදුරුව වෙනුවෙන් ධර්මය වෙනුවේ ම මේ රජ්ජුරුවන්ටත් පින් ලැබෙන විදිහට වටිනා පූජාවක් කරනවා කියලා. පිරිස පිටත් වෙලා යනකං ඉඳලා බුදුරජාණන් වහන්සේ ගන්ද කුටියට වැඩම කරා. එදා ඒක සාටක බමුණ ගන්ධ කුටියට වැඩ පැමිණිලා බුදුහාන්දුරන්ට වන්දනා කරලා ඉල්ලි මක්කර ස්වාමීණී භාක්්‍යතුන් අහන්ස. ඔබ වහන්සේ මේ කටියේ සිංහසයාවේ සැතපෙන තැනට ඉහල තතාගතයන් වහන්සේගේ ඒ සැතපෙන තැනට ඉහලින් වියනක් කරලා මේ රන් සලුව මට පූජාකරන්න මට අවසරයි. බුදුරජාණන් වහන්සේ අවසර දුන්නා. ඒ වෙලා මේ වටිනා සලුව රන්න්නූලෙෙන් වියපු අත්තරම්පාට වටිනා සලුව බුදුරජාණන් වහන්සේ සැතපෙන තැනට ඉහලින් වියනක් හැටියට හතර කොන බැඳලා වහලේ. ලස්සට සකස් කර බැඳල එල්ලල සාදුකාරුදිී සතුටෙන් බුදුහාදුරන්ට වන්දනා කළ හ පිටත්වෙලා ගිය. එදා දහවල් රජ්ජුරුව බුදුරජාණන් වහන්සේ මොුණගැහෙන්නාව. ඇවිල්ලා ගන්ධකුටියේට ඇවිල්ල බුදුරජාණන් වහන්සේ සමඟ කතා කරද්දේ. සාකච්ඡා කරනකට රජ්ජුරුව දකිනවා බුදුරජාණන් වහන්සේ සිංහසයාාවේ සැතපෙන තැනට ඉහලින් තමන් කලින් දවසේ. ඒක සාටක බමුණට තෑගි කරපු වටිනා ර්න්නූලෙෙන් වියපු මේ වටිනා සලුව වියනක් කරලා පූජ කරලා. බුදුරජාණන් වහන්සේට කිනො සාමීණී භග්‍යතුන් වහන්ස මේ සලුවයේයේ මම ඒක සාටක බමුණට තෑගි කරානොේ. බුදුරජාණන් වහන්සේ වදාල් රජතුමනයේ බමුණා තමයි උදෑසන තතාගතයන් වහන්සේ වෙනුවෙන් මේ පූජාව කරලා වියනක් කරල පූජ කරලගේ. රජජුරු තවත් පැහැදිලා. මේ බමුණට සිටු තනතුරක් පිරිනමල වස්තුවදීල මාලිගාවක් තෑගි කරලා. මේ බමනටත් ඊළඟටේ බැමිණිය ඇතුළු පිරිසට තෑගිබෝගදීල තනතුරු පිරිනමල හජ්ජුරුවෝ උපකාර කරන්නට එතුන. මෙන්න මේ එදා කල්ප අනුූහයකට පෙර විපස්සි බුද්ධ ශාසනයේ තමන්ට තිවිිච්චේ එකම සලුවත්. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජාකරපු එදා ඒක සාටක බමන තමයි අපේ බුද්ධ ශාසනයේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ බව්ට පත්තුනේ. තතියේ ශ්‍රාවකයන් වහන්සේ මේ ශාසනය. පංගතුනනි මහා කාශ්‍යප මහරහතන් වහන්ේ ගැන බහල ඇති උන්වහන්සේ පෙනුමෙන් හරියට බුදුරජාණන් වහන්සේ බගේමයි. සමහරු රැවටුනා කියනවා. අන්න බුදුහාමුදුරු වඩිනවා කියලා සමහරය. මහාකාශප මහරහතන් වහන්සේ ඇතින් වඩිනකොට රැවටිනවා. ඒ නිසා මහාකාශප මහරහතන් වහන්ස කැමතිවන්නේ බුදුරජාණන් වහන්සේ වැඩසිටින නගරවල ප්‍රදේශවල ඒ සමාජ මිනිස්සුන්ට පේන වැඩම කරන්න ගැවසෙන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන තෙක්ම මහාකාශප මහරහත්තන් වහන්සේ දූතාංග සමාධන් වෙලා දූතාංග ධාරීව. මහානාන්තරවල වැඩිපුර කාලයක් පිප්පලී ගුහාවි වැඩහිටිය කිය ධර්මය සඳහන් වෙනවා. තතාගතයන් වහන්සේ පිරිනිවන් පයවට පස්සෙ තමයි උන්න්නහන්සේලියට වැඩම කළ ශාසනික වගකීම දරාගෙන ධර්ම සංගායනා කරමින් මේ කටයිතුවලට මූලිකත්වවෙ ගත්තේ. මහාකාශව මහරහතන් වහන්සේට මහාපුරෂ ලක්ෂණන් හතක් පිහිටියයාා කියල සඳහන් වෙන. අපේ බුදුරජාණන් වහන්සට මහාපපුරුෂ ලක්ෂ ති් දෙකක් තිබන්නේ. පිංහතුනේ මහාකාශව මහරහතන් වහන්සේ. අපේ බුදුරජාණන් වහන්සේ දරාගෙන හිටිය මහපොළුව තුන් වතාවක් කම්පාාවවෙච්ච ඒ මහා පාන්සුකූල චීවරය බුදුහාම්දුරන්ගේ ශ්‍රීහස්තේෙන්ම ලබලදුන්නේ ඒ සවුර පොරෝගත්තේ මහාකාශප මහරහතන් වහන්සේ. උන්වහන්සේ අවුරුදු එකසිය විශ්සක්ම ආයු විින්ධනය කරා කියල ධර්මී සඳහන් වෙන. ධර්ම සංගායනා කරලා. කාලයක් වැඩයිඉඳල මහාකාශිප මහරහතන් වහන්සේ පිරිනිවන් පාද්දි උන්හන්සකි පිරිනිවන් පෑම් හරිම පුදුම සිදුවීම. මේ ශාසනී තුළ සඳහන් වෙන්නේ එවැනි සිදුවී මෙකම එක සිදුවීම. ඒකත් හසරි බොහෝ කාලයක් සිදුුවච්ච යම් කර්ම විපාකයක් මත සිදුවෙන දෙයක්. උන්න්නහන්සේ භහවනාවෙන් දැක්ක උන්වහන්සගේ ආවිෂ ගෙවිල් අවසානයි පිරිනිවන් පාන්න දිනය ළංවෙලා. හොදම පිරිනිවන් පාණිකිල උන්නහන්සේ බලද්දි දකිනවා ස්පිරසසර කර්මාන් රෝපීව. මෛත්‍රී බෝසතානන් වහන්සේ බුදුවෙලා උන්න්නහන්සේට විපාහක දෙන්න තියෙනෙ යම් කර්මයක්ෙක්ක බැඳිච්ච සිදුවීම. උන්නහන්සේ පිරිනිවන් පෑවේ ගල් පරුවොත තුනක් මැද්ද. ඒ පිරිනිවන් පෑවට දේහය දැවිලා පිලිස්සිලා ධාත උන්න්නහන්සලා ලැබුන්නේ. ඒනි සම්මතකතියාගන්න අදමේ ලෝකෙ කොහෙවත් දෙවුලෝවත් බඹලෝවත් මනුලෝවත් නාලෝවත් වෙනත් කිසිම තැනක මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ ශරීරයේ ශාරීරි කස්තිධාතුන් වහන්සේලා කොහෙවත් නෑ. උහන්සගේ දේහෙත් තාම ඒ ආකාරයම පරොත්ත තුන මැද්දෙ පිහිටල තියෙනවා. උන්හන්සගේ දේහෙ ආදාහනය වෙලා ධාතුන් වහන්සේලා ලැබෙන්නේ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තේයට කියල සඳහන් වෙනවා. එෙදා මහා කාශ්‍යප මහරහත්තන් වහන්සේ. උන්නහන්සේ සංගයාට දැනුන්දීල සඟපිරිස සමඟ. ඒ පරොත තුන මැද්දට වැඩම කරලා අහසේ පෙළහර පානොකොට මේ පරොතතුන මැද්දෙ සක්‍ර දෙවියන් ඇදක් පනෝනවා. සතරවරන් දෙවියන් හතර දෙනා දිවිය පිරිස පිරිවරාගෙන සාධකාරදිදිී ඇවිල්ලා. ඇදේ හතරකුණ පහන් හතරක් දල්වෙල මල් පූජා කල අධිෂ්ඨාන කරා. යම් දවසක මේ දේහය පිරිනිවන් පාපු මේ උන්න්නහන්සකි දේහය ආදාහනයවීමක් සිදුවෙනුවන්ද. එතෙක් මේ පහන් නොනිමේවා, මේ සුවද නොමැකේවා මල් පර නොවේවාක අධිෂ්ඨාන කරා. මහාකාශප මහරහත්තන් වහන්සේ සංඝයාට අවවාද කරලා අහසේ පළගත් බැඳගෙන දහම් දෙසලා. උන්හසේය පරොත තුන මැදට වැඩම කරලා බුදුරජාණන් වහන්සේගේ මහා පාහන්සකුළ චීවරේ තමයි උන්හන්සේ දරාගෙන ඉන්නේ. මේ සිවුර ඒ කාන්ස කලා පොරෝගෙන්. මේ ඇඳ මත සිංහසේයාාවෙන් සැතපිලා හතරවෙනි දිහානේටම සමවැදිලා ඒ දිහාානෙන් නැගී සිටිනවා සමගමන් වහන්සේ පිරිනිවන් පාවදාල්. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිරිනිවන් පානව සමගම මේ පරවත හර මේ පරවොත තුනම. එකට යාවෙලා වැහිලගිය. පිරිනිවන් පාපු දේහෙ පිහිටි තැන පාත්තරයක් මුනින් නවල වැැහුවා වගේ ඒ කුහරය හිටින විදිහට ගල් පරුවත තුන එකට යාවෙලා වැහිලගිය. අද මේ ස්ථානයට බොහෝ පිරිස ගිහිල්ල වන්දනා කරන. අපි දමදිවගේ අවස්ථාවල් වල මේ ස්ථානයට ගිහිල වන්දනා කර න අපටත් වාසනාව සැලසුන. ඒ නිසා මහරක්කුට පාදකකිල් හඳුන්න වන ගිරි පාදකල් හඳන්නනව මෙන්න මේ ස්ථානයේ මහාකාශව මහරහතන් වහන්සගේ දේහය මේ පරුවත තුනකින් වැහිලා පිහිට ලතියනවා. බුදුරජාණන් වහන්සගේ මහා පාහන්සුකුල චීවරයේ දරාගෙන වැඩ ඉන්න උනහන්සගේ දේහේ තවමත් පරුවතතුන මැද්දි පවතිනවා. පිංහතුනී බුදු කෙනෙක් දරාගෙන හිටියයේ මහා පාන්සකුල චීවරේ. මහපොලො තුංවතාවක් කම්පාාවච් චීවරය. බුදුරජාණන් වහන්සේගේ සිවරක්වේවා උන්වහන්සේ පරිහරණය කරපු නිසීධනයක් වේවා අඳර්න සිවරක්වේවා. ඒවා අපි ධර්මය හඳුරන් අන්නේ දාතුන් වහන්සේ ලා හැටියට. අපි කියන්නේ බුදුහාන්දුුරන්ගේ සිවර කියලා. චීවර දාතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ නානකඩ අපි ගැනෙ දිය සාටක දහතුන් වහන්සේ. ඒ නිසා ඔබහල ඇති අපේ රටේල් කැලනය. බුදුරජාණන් වහන්සේ කැලනීට පන්සීයක් මහරහතන් වහන්සේලා සමඟ වැඩමකරපු එලාවේ පැම් පහසුවෙලා ගොඩට වැඩමකරපු එලාවේ උණහන්සේගේ දිය සාඨකේ නානකඩේ. ඒ සිවුර වනපු වෙලාවේ, ඒ පරොතේ මත පිහිටිය. බුදුරජාණන් වහන්සේ දැනුන්දුන්නා ඔය තැන චෛතයක් ඉදි කරවන්න. ඒ සවුර. හිටපු මේ ගල පිහිටි ැන චෛතයක් ඉදිකරයි ගොඩ් කලනයේ සිවුරු දාගැබ නමින් දා සෑයක් කිඉදි වුණනාකි ල පීතිහා සඳහන්ුවෙන. ඒ වගේම තූපාරාම මහන්සැයි පිහිටි තැන පෙර බුදුරජාණන් වහන්සේලා කකු සඳ බුදුහාමුන්දුරුවන්ගේ ඩබරා ධාතුන් වහන්සේ දියගෙනගිය භාජනයේ තැන්පත් වනා ක ලිති හාසිතියෙන. කෝනාගමන බුදුරජාණන් වහන්සේගේ නානකට තැපත් යන කාශිප බුදුහාදුරන් ඉන්න පැදිි පටිදාාතුන් වහන්ේ තන තැපත්වේ. අපේ බුදුජාණන්හන්සගේ දකුණන් වකුදාාතුන් වහන්සේ තැන්පත් වෙලා අද තූපාරාම මහා සෑය පිහිටි තැන. එවැනි බුදුවරුන් පරිහරණය කරපු නිසීධනයක් වේවා සිවුරක් වේවා මේ ලෝකයේ බුද්ධ ශාසනයේ පවතින තාක් මහා සෑවල් ඉදි කරලා බුදුගුණ සිහිකරමින් වන්දනා කරමින් අප්‍රමාණ පින් දහම් රැස් කරගන්න පුළවා. තින්ගේ නිසා. අද දවසේ මේ ධර්මදේ සනාවිධී ඔබට පැහැදිලි කරලා දුන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ දරාගෙන හිටියේ මහා පාන්සකුල චීවරේ. තුන් වතාවක් මහපොලෝ කම්පාාවච්චේ මහා පාන්සකුල චීවරේ. ඒ වගේ මේ ඒහි බෙක්කු භාාවෙන් පැවිදි උපසම්පදාව ලබද්ද. ඒ සිවුරු පිරිකර පහලවී බුදු කෙනෙක්කුට පමණක් කළ හැකි අසිරිමත් පජ බුදුරජාණන් වහන්සේ අභිනිස්ක්‍රමණය කරද්‍යිය දා බෝසතානන් වහන්සේ නමක් හැටියට. ගටി කාാർ ബരാක්്മ දෙവියන්තම හസ മැവල්്ല മുിം അට පිරි කර പോජා කරെ. ඔබ ීවි ේතු බ ොයි රන් සිවර ප ජා කළ ට පරි ොර ප ජ කරමි ොනතරම්පින්ං කං කරග නැදද. කටින පින්ක තියනිසා බේ ජීවිතේ තු බ කරනයේ සියලු පින්ංකං ප්‍රාර්ථනා කරන්න. අපේ ජීවිතවලි සිදුකරග සියලු සිවු පූජා අට පිරි කර පූජ කටින පින්ංකං ආදේ සියලු පූජාවන්. අපට නිවන්නාවබෝධය පිනිිස ධර්මබෝධයේ පිණනිසම උපකාරවේවාവේවා අදි ෂ් ානයති කරගන්න. ඒහමන බ හැම දෙ නාටමත් මේ උතුම් ධර්මශ්‍රවනය නිවන්දොරට වක් බෞටම පත්වේවාකෙල් අපි ආශිර්වාද කරනවා. අද ධර්මස්ශ්‍රවනයෙන් රැස්කරගත් සියලු පින් සියලු දෙවියෝ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා ඒ දෙවිය අන්ගේ පෙහිට රැකවරන ආශිරර්වාද ඔබැ හැම දෙෙනනාටමත්. අද ධර්මදේශනාවේ පින් බරදායිකත්ති ධර්මින් කටයිතු කරන්නේ ඉශ්‍රයිල්ලයේ සිටින සුමිට්‍රා දළු ගොඩගේ මහත්මිය විසින් එතුමියටත් පවල හැමදිනනාටමත් සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාද සැලසේවා කෙලප ආශිීර්වාද කරනවා. ධර්මදේශනාව අරමුණු අතර සඳහන් වෙන්නේ D.ජ. ප්‍රේම දාස පියානට පින් අනමෝදැන් කිරීම. ඒවගේම රටවෙනුවෙන් දිවිපිදූ නිමල් රෝහණ සොහොයුරාට පින් අනුමෝදන් කිරීම සිරිපාල සුදු සිංහ දායබර ස්වාමි පුරුෂයා ඒවගේ ප්‍රැන්සිස් සුදු සිංහ පියාණන්ට ගාර්ලින් මෑනියන් විමල් සුදුසිංහ, සචිනි සුදුසිංහ, ඒවගේ කාසිංහම විජේපාලයියා ඇත්ටත්. රුණන ති ච ම ඇතුු ිය පලව යන්නටේ දනු පරම්පරාගත සංසාරගත සියලූම ඥාතීන්ට පින්දීම අර්මුණ. තිේ මිය පරලවගේ සියලු ඥාතිීන් සාධදු කාාර්දිදී මේේ පින් අනුමෝදන් වෙෙත්වා එයයිගේ පරලව ජීවිත සැපුවත්තේවා සූ පත්තේවා සංසාරදුකින් අතමිදේවා කියල සාදු කියෙලාපි පින් අනුමෝදන් කරමමු ඒවගේම රසිකා සුදුසිංහ දියනියයට විනෝත් ලක්මල් පුතනුවන් සනුත්ති විමන්සා සහ. සයුනි බිමන්සා කියන ඒ මිනිබිරියන්ටත් කමලාවති මෑණියන් සහෝදර සෝදරියන් නැතුළු. පෞල්ල සජීවත්ව සිටින හැම දෙ නාටම තුනුළුවන්ගේ ආශිර්වාදදි නිදුක් නීරෝගී සම්පත්තිය, ේර්ගාවි සම්පත්තිීම සැලසේවාකෙන නාආශිර්වාද ප්‍රාර්ථනවත් ඒගේම ඉස්්‍රයිලයේ සිටින සඳන්නේ සුදුසිංහටත් ඉතාලිය සිටින මහේෂි සුදුසිංහ සහ පපිල මල්ලි ඇතුළු නෑදෑ හිතමිට ්‍රාධීන් හැම දෙෙනටම නිදුක් නීරෝගේ සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවාක ආශිීර්වාද ප්‍රාර්ථනාව, කොරුණා වසංගතෙන් පීදාවට පත්වෙලා සිටින ලක්වාසීලවාසි හැම දෙනාටම. නිදුක් නීරෝගේ සම්පත්තිය තුනරුවන්ගේ ආශිර්වාදය දීර්ගාසම ලැබේවාකෙන ආශිර්වාද ප්‍රර්ථනාවත් ත්‍රවි හමුදාවේ සියලු නට ෙත් ප්‍රාථ . ේස ැන් වහන්සේට පාර්ථතනිය ෝධියකින්. උතුම් ධර්මාව බෝධීම ලැබේවා හිින් ආශීර්වාදය අපටශීරවාද කිරීමත් ගයන් දුෂන් මහත්ම ඇතුළ කාරි මට්ලේ හැම දෙදිනාටම. නිදුක් නිරෝගී සම්පත්තිය ධර්මාවවබෝධයම ලැබේවා කකිනුතුම් අරමුණ අදදායකත්තයෙන් සම්බන්ධ වෙන ඉස්ශ්‍රයිලයේ සිට සුමිට්‍රා දල්ගොඩගේ මත්ම ඇතුළේ පින්වතුන්ගේ අරමුණුව අතර සඳහන් වෙන. තිහෙමනගේ හැම දෙෙනමත් ඔබ හැම දෙනාමත් ධර්මේශ්‍රවනයකල් ලක්වාසි ලෝවාසිී හැම දෙනාමත්. නිදුක්කේවා නිරෝගි වේවා සුවපත්තේවා සුවපත්තේවා හැම දෙනාට මුතුම් ධර්මාවබෝධය පිණිස මේ පිනාශිර්වා දෙයක් වේවාවේවා කෙලපාශීර්වාද කරනවා. ආකා සට 8චබුම් මට්ටහා දේවානාගා මහිද්දිිකා පഞන්තගනුමෝදිත්වා චිරන් රක්කන්තුලෝක සාසනං ආකා සටඨාජබුම් මට්හාා දේවානාගා මහිද්දිිකා පഞഞන්තගනුමෝදිත්වා චිරන්රක්කන්තු දේශනං ආකා සටහාාජබු මට් frequenciesා දේවානාගා මහිද්දිිකා පഞഞන්තගනුමෝදිත්වා චිරන් රකන්තුතුවන් සදා හැමදිනාටම සම්මා සම්බුදුසන්න වස්සාන ධර්ම දේශනා ෝ ්‍ය බ් නාලිකාෝසේ ප්‍රචාරය වූ, මෙම සමුත්‍ර ධර්මාණන් ශාසනාව වඩුවෙන්, පින් පර දෛකත්වයගෙන කටේතු කළේ, இස්ஸ்ரேலே සිட்டு සුமிත්‍රා දළුකටගේ මහත්මயாයි. இතුමියගේ ප්‍රධහන අරமடවන්නේ DDC. பிர්‍රமுදසපயானனாட்டு பின் அனுமதன் කිරීමு රටபෙනුවෙන් டிවිපதுූ நிමල් ரோහන සොහිராට செருපාල සுதுසිංහ ධප சாමිපුருෂාට பிரரசி සுதுසිංහ පියානන්ට සහ காலன் மேனியாන්ට விමල් සுதுසිංහ சச்சிිනි සுදුසිංහ காසිහම விஜපාල ஐயாට සහ කරணාවති புංච அம்மா ඇතුළු நමින් පල සැපත් සේு. තිීන්ට පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්ම දේශනා ජට්‍යයප් නාලිකා ඔස්සේ ධර්මධනුමය පින් කමක්සද කිරීමයි. සිදුකලා වූ ධර්ම ධානුමය කුසලේ අනුභාවේ බලෙන් ස්රයිලෙසිගිෙන සුමිත්‍රා දළුකොටිකි මහත්ම ඇතුළු ඒ පවුලෙ සීලුම දෙනාට බවහාම චතුරාර් සත්‍යවබෝධය පිණිත්සම මෙම ධර්මදාානමය කුසලය හේතුවාසනාවේවා. ධම්ම සූභ සැමට සම්මා සම්බුදු සරණයි. ඔබටත් වස්සාන ධර්මදේශනා යු නාිකාවුස්සේ දායිකත්තු ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍යනම් දැන්ම කතා කරන්න. බිදුුවයි හතයි එකයි අටයි, පනස් හතයි, පනස් හතයි, දහතුන දුරකතනංගේට, බින්දුඇයි හතයි එකයි අටයි පනස් හතයි, පනස් හතයි, දහතුන දුර්කතනංගේට WhatsAppස, වයි, ඉමුමගින් දැන්ම කතා කර ඔබේ දායිකත්තු ධර්මදේශනාව දැන්ම වෙන් කරවාගන්න. හමසූභ සැමට සම්මා සම්බුදු සරණයි. දිින්පතා නවත්මු ධර්ම දේශන ශ්‍රණය කිරීමට වස්සාානු ධර්ම දේශණ අපගේ YouTube නැලිකා ව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න බෙලයිකනය කලික් කරන්න.